බොහොම ස්තුතියි අපිට කරපු උපහාරයක්. අද මේ වෙලාවේ වටිනා කාලය ගත කරලා අපත් සමග එකතු වෙලා මේ ජනතාවට කතා කරන්ද ඔබතුමා මේ අවස්ථාව අපිට ලබා දීම ගැන. ඒ වගේම මේ දේවස්ථානයේ තමයි 116 දෙනෙක් එදා 2019 අප්‍රේල් 21 වෙනිදා ජීවිතේ නැති කරගත්තා. දේවස්ථානයට ඔවුන් ආවේ දිව්‍ය පූජාවට සහභාගි වන්නට. එදා පාස්කු ඉරිදා අපේ කතෝලික සභාවේ ප්‍රධාන ආගමික උත්සවයක් පැවැත්වෙන දවස. එතකොට මේ අය මෙහාට ආවේ දේවස්ථානයේ දිව්‍ය පූජාවට ඉඳලා ඊට පස්සේ පෙරහැරක් තිබුණා යන්න ගම වටේ. ඒ පෙරහැර යන්න ඉස්සෙල්ලා දිව්‍ය පූජාව අවසාන වේගෙන යනකොට බෝම්බයක් බැඳගත්තු තරුණෙක් එළියේ ඉඳලා ඇවිල්ලා අන්න අර දොරෙන් ඇතුල් වෙලා මේ මැදට ඇවිල්ලා පුපුරවා ගත්තා. ඒ පුපුරවා ගැනීමෙන් 116 දෙනෙක්ගේ ජීවිත අහිමි වුණා. බොහෝ දෙනෙක් අංග විකල වෙන්න තත්ත්වයට පත් වුණා. තවත් අය වසර ගණනාවක් ආරෝග්‍ය ශාලාවල ඉඳලා මරණයට පත් වුණා. ඉතින් මේ ඔක්කොම මෙහි සහ අනිකුත් තැන්වල, ඒ කියන්නේ කොච්චිකඩේ දේවස්ථානයේ කොළඹ, එතකොට සියොන් දේවස්ථානයේ මඩකලපුව සහ හෝටල්වල ආපන ශාලා කීපයක බෝම්බ පුපුරවා ගැනීම තුළින් 274 දෙනෙක් මේ වන විට මරණයට පත් වෙලා තියෙනවා මේ ප්‍රහාර නිසා. ඉතින් එදා සිට අපි පුළුවන් තරම් උත්සාහ කරා අපිට කවුද මේක කළේ කියන එක දැනගන්නට, විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වන්න කියලා. මොකද කාරණා කටයුතු ජනාධිපති කොමිෂමෙන් සහ විජිත් මලල්ගොඩ කොමිටියෙන්ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන්ද නිගමන කීපයක් දීලා තිබුණා. නමුත් ඒ ඔක්කොම්වල තිබුණේ වගකීම පැහැරහැරීමේ චෝදනාව. නමුත් මේ වැඩේ කළේ කවුද කියන එක, මේකට අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය අරන් දුන්නේ කවුද, මේක සංවිධානය කළේ කවුද, මේ කට්ටියට අනුබල දුන්නේ කවුද කියන එක, ඒක පුපුරවා ගන්න අනුබල දුන්නේ කවුද කියන එක කිසි දෙයක් ඒගොල්ලෝ සොයාගත්තේ නැහැ. ඒ නිසා මෙතන අපිට කරුණු එළිවෙන්න ගත්ත ටික ටික විවිධ අය එළිදරව් කෙරුවා ජනාධිපතිතුමනි, මෙන්න මේ දේ සිද්ධ වුණා, අර දේ සිද්ධ වුණා කියලා අපේ සිත තුළ සැකය සහ දුක ඇති කරන්නට. ඒ කියන්නේ අපිට දැනගන්න, මේ ජනතාවට දැනගන්න ලැබුණේ මේ මුස්ලිම්වරු 7 විතරක් නෙවෙයි, ඒක පිටිපස්සේ හරියට අර අයිස්බර්ග් එකේ උඩ කෑල්ල විතරයි අපිට පේන්නේ. නමුත් යට ලොකු දෙයක් තියෙනවා වගේ අපිට ඒක වසන් කරනු ලැබුවා. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ අපි රටේ නායකයන්ගෙන් ඉල්ලීම් කළා. අන්තිමේදී අපිට ජිනීවා පවා යන්න සිද්ධ වුණා මානව හිමිකම් කොමිටුවට ජාත්‍යන්තර. නමුත් අපිට කිසිම පිළිසඳුමක් ලැබුණේ නැහැ. අපි නන්නත්තර වුණා. මේ ජනතාවට අවශ්‍ය පහසුකම් බොහෝ විට අපි ලබා දෙන්නට කටයුතු කළා. අපිට ලැබිච්ච අරමුදල් වලින් විශේෂයෙන්ම කතෝලික සභාවට ලැබුණා සෑහෙන අරමුදලක් ජාත්‍යන්තරවත් ලෞකික ලංකාවෙත්. නමුත් එයින් අපි ආධාර කළා. නමුත් මෙයාගේ හිතේ පැහැරවන ප්‍රශ්නය තමයි, ඇයි අපිට මෙහෙම කළේ, අපි මොනවද එයාලට විරුද්ධව කළේ එවැනි දෙයක් කරන්නට. ඒ නිසා අපිට ඒ ප්‍රශ්නයට උත්තරයක් අවශ්‍ය නිසා තමයි මෙදා අපි ඔබතුමා ගැන විශ්වාසය තැබුවේ. අපි ඔබතුමාගේ අවංකභාවය සහ නිර්ව්‍යාජ ගතිගුණ අගය කරනවා. ඒ නිසා ඔබතුමා අපට දක්වූ ඒ ලෙංගතුකම සහ ඒ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් මේ ජනතාවට ඔබතුමා කතා කරලා අපි මේ හමුව අවසන් කරනවා.